ජනාධිපති මාධ්‍ය සම්මාන 2024 උළෙල දෙවන වරටත් මෙවර පැවැත්වෙන්නේ වසර 6කට පසුවයි. පුවත්පත්, ගුවන් විදුලි, රූපවාහිනී, වෙබ් අඩවි, මාධ්‍ය පර්යේෂණ සහ පාසල් මාධ්‍යන ශ්‍රේෂ්ඨ සඳහා සම්මාන 50ක් පිරිනැමෙනවා. මාධ්‍ය ශ්‍රේෂ්ඨිය උදෙසා සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණීන් 4 දෙනෙකුට පිදෙන යාවජීව සම්මාන ඇතුළුව පිරිනැමෙන මුළු සම්මාන සංඛ්‍යාව 54ක්. තරගාවලියට ඉදිරිපත් කළ හැකි වන්නේ 2023 ජනවාරි මස පළමු වනදා සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා පළ වූ සහ විකාශය කළ නිර්මාණ පමණයි. නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා ලබන 30 වනදා තෙක් කාලය ලබා දී තිබෙනවා. යහපත් මානවවාදී මාධ්‍ය සංස්කෘතියක් අපි ආරම්භ කළ යුතු වෙනවා. ඒක 24 පැයකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඔබට තේරෙනවා. යම් කාලයක් අපිට ගත වෙයි. නමුත් ඒ සඳහා වෙච්ච ප්‍රවේශයක් අපි ආරම්භ කළ යුතු වෙනවා. යහපත් මාධ්‍ය කලාවක් නිර්මාණය කරන්න බෑ රජයකට විතර. රජයට යම් යම් නීති පනවල නියාමන ඉදිරිපත් කරලා මාධ්‍ය සදාචාරය ඇති කරන්න, මාධ්‍ය කලාව ඇති කරන්න පුළුවන් කියලා අපි හිතන්නේ. මාධ්‍ය වෙනස ඇති කරන්න නම් මාධ්‍ය වේදීන්, මාධ්‍ය ආයතන, රජය, මෙරට ජනතාව සියලු දෙනාගේම සහභාගිත්වයක් අවශ්‍ය වෙනවා. රට බලාපොරොත්තු වෙන්නේ වෙනස. ඒ නිසා මේ වෙනසට ඔබලාගේ සහයෝගය, සහභාගිත්වය අත්‍යවශ්‍ය වෙනවා. ඇගීමට ලක්වන 60කට ආසන්න සම්මාන ලාභීන් වෙනුවෙන් මූල්‍ය ප්‍රදානයන් තමයි අපි ප්‍රමුඛ අවධානය යොමු කරලා තියෙන්නේ. මිලියන 20 විතර වගේ මුදලක් අපි වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් වැඩි පංගුවක් මාධ්‍ය වේදීන් වෙත තමයි ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රේෂ්ඨ 6ක් යටතේ සම්මාන ප්‍රදානය කරන්න බලාපොරොත්තු වෙනවා. දැනුවත් කරලා අයදුම් පත්‍ර ගෙන්වා ගැනීම තමයි අපේ ප්‍රධාන කාර්යභාරය වෙන්නේ. නිර්මාණශීලී මාධ්‍ය වේදීන් අවස්ථාව ලබා දෙමින්, පුළුවන් තරම් ප්‍රචාරය ලබා දෙමින් කටයුතු කරන ලෙස ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. විශිෂ්ට මාධ්‍ය සංස්කෘතියක් උදෙසා රූපවාහිනී, ගුවන් විදුලි, පුවත්පත්, වෙබ් හා පාසල් මාධ්‍ය ක්ෂේත්‍රයේ මාධ්‍ය වේදීන් හට දෙවන වරටත් උත්තමාචාර පිදෙන ජනාධිපති මාධ්‍ය සම්මාන 2024 අයදුම්පත් දැන් කැඳවනු ලැබේ. පිවිසෙන්න www.media.gov.lk වෙත.